රසවත් වගේම පෝෂ්‍යදායි මෙම බිස්කට් නිෂ්පාදනයේදී පැලවූ මුං ඇට යොදා ගන්නවා. රයක් පමණ වතුරේ පොඟවා පැලකරගත් මුං ඇට පොතු ඉවත් කර වේලා කබලේ යන්තමින් බැදගනිමින් පිටි සකසා ගත යුතුයි. පැලවූ මුං පිටිවලට අමතරව බඩිරිඟු පිටි හෝ තිරිඟු පිටි, සහල් පිටිද, මාගරීන්, සීනි, බිත්තර, කිරිපිටි හා බේකින් පවුඩර් අවශ්‍ය වෙනවා. මෙම මිශ්‍රණය සැකසීමේදී පැලකල මුං පිටි ග්‍රෑම් 60ක්, බඩිරිඟු, සෝගම් හෝ සහල් පිටි ග්‍රෑම් 120ක්, පාන් පිටි ග්‍රෑම් 120ක්, සීනි ග්‍රෑම් 125ක්, මාගරීන් ග්‍රෑම් 75ක්, බිත්තර 1ක් 2ක් පමණ, කිරිපිටි මේස හැඳි 1ක්, බේකින් පවුඩර් තේ හැඳි 1ක් ලෙස අවශ්‍ය වෙනවා. මුං පිටි, සහල් පිටි සහ පාන් පිටි කලවම් කර පිටි මිශ්‍රණය සකසා ගත යුතුයි. බේකින් පවුඩර්ද එයටම එකතු කළ යුතුයි. මාගරින් සහ සීනි ක්‍රීම් 1ක් වන තෙක් හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු බිත්තර කඩා භාජනයකට දමා පළමු මිශ්‍රණයට එක් කරගනිමින් කලවම් කරන්න. ඒ අතරතුර දියකරගත් කිරිපිටිද එක්කර තලපයක් ආකාරයට නියම පදමට එනතුරු පිටි මිශ්‍රණය සකස් කරගන්න. එම මිශ්‍රණයෙන් බිස්කට් සකස් කරගත හැකි. බිස්කට් එකක දිග අඟල් 3ක් පමණ වන ලෙස කපා ගන්න අතර මාගරීන් තවරන ලද තැටිවල අතුරා සෙන්ටිග්‍රේඩ් අංශක 180ක් පමණ උෂ්ණත්වයේ මිනිත්තු 20ක් පමණ උඳුනක තබා ගැනීමෙන් බිස්කට් සකසා ගත හැකි. මෙම බිස්කට් ප්‍රණීත ලදරු ආහාරයක්ද වෙනවා.